ච්චා කරන්නේ එකොලාවසර ඉතිහාසේ පාඩම් විශේමාලාව ආවරණය කරමින් කැටි ප්‍රශ්න සීයා. මංවාල වෙත මේ කෙටි ප්‍රශ්න සීය ගෙනනෙන්නේ. එකකොලාවසර ඉතිහාසේ පාඩම් මාලාව විශේෂයම තියෙනවා බ්‍රිතාානය ස්වාමය පිළිබඳවේ වග ්‍රතාාන සමය ආර්ථික සමාජ පසුබෙන් පිළිබඳව ඒ වගම ජාතික පුනරෝධ ලෝකයේ කැපී පෙනෙන විප්ලව ඒ වගේම තමයි එක්සජජාතයගේ සංවිධානය මේ අන්දේ වශයෙන්, පාඩම් විශේ මාලාපිට හමු වෙනවා එකොළ අවසර ඉතිහාසේද මං අද මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. විශෂම් කාර්මික විප්ලවය මේ දිස්තිරේ දිස්වන්නේ කාර්මික විප්ලවය සම්බන්ධය මං වාල වෙත සකස් කරපු කෙටි ප්‍රශ්න ොඳ එඒවගේම තමයි කාර්මික විප්ලවය එක ප්‍රතිඵාල ඒවගගේම කාර්මික විප්ලවේ ඇතිවීමට බල්ලපාපපු හේත සම්බධය මෙමයා එකන සමාජයේ ආර්ථික දේශපාලන වශයෙන් මම කෙටි ප්‍රශ්න ඔයාල වෙත සකස්කරා. හොඳ ඒවගේම තමයි මං අර ඉහෙතින් සකච්ඡා කළාකාරයට ලෝකේ කැපී පෙනෙන විප්ලව කියල පාඩමක් තියෙනවා එකො හ අවසරදි. ඒදේ විශේෂයෙන්ම ඇමෙරිකානු නිදහස්සටන ඒවගේම ප්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවේ මේ මේ ආදී වශයෙන් පාඩ මංශ තියෙනවා ඒද මම මුලින්ම ගෙනවා ඇමෙරිකානු නිදහස් සටන පිළිබඳව ඇමරිකානු නිදහස් සටන පාඩ මාලාව ආවරණය කරමින් කෙටි ප්‍රශ්න සකස් කරල තියෙනවා. හොඳ ඒවගේම තමයි පෘසියානු විප්ලවේ රුසියානු විප්ලවය ආශ්‍රේනු කෙටි ප්‍ර්න නිර්මාණය කරල තියෙනවා. එදහස් නම සය දාහතේ ෘුසියානු විප්ලවේ ඇති වූ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. හොඳ මීතාමතරව පුනරුද ව්‍යාපාරයේ ජාතික පුනරුද ව්‍යාපාරය තවත් පාඩමක් වනවා එහිද කොටස් වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා බෞද්ධ ජාතික පුනරුද ව්‍යාපාරය එවගම හින්දු ආගමික පුනරුද ව්‍යාපාරය සහ ස්ලාම ආගමික පුනුරුද ව්‍යාපාරයේ. මේ තිරේ මුලින් ගැන ඒ කොටස්තුනින් මම මුලින් සාකච්ා කරල තියෙනවා කෙටි ප්‍රශ්න බෞද්ධ ජාතික පුනරද ව්‍යාපාරය සම්බන්ධය ඒ ආශ්‍රීෙන් කෙටි ප්‍රශ්න සකස් කරලා තියෙනවා හොඳ මේ වගේ මේ ප්‍රාංශ විප්ල ව්‍යාශ්‍රීෙන් තියෙනවා ප්‍රංශවිප්ලවට බලපැහේතු ප්‍රතිපල් ආර්ථික හේතුව ඒ ආශෙන් කෙටි ප්‍රශ්න සාකච්ඡා කරල තියෙනවා. හොඳ ඒ වගේම තමල් ්‍රිතාාය සමය එක ශ්‍රී ලංකාවී ්‍රිතාානය සමය පිළිබඳව සාකච්ඡා කිරීමේදේ මෙරට සිටි රචවරු ඒ වගේම බ්‍රිතාන්‍ය ප්‍රථමා ආණ්ඩුකාරවරයා මේ අදී වශයෙන් මම සාකච්ඡා කල තියෙනවා ඒ පිළිබඳවත් බලාගල් හොඳ ඒ වගේම තමයි බ්‍රතාාන සමය තුළ බ්‍රතානයන්ට ඉරහිව සට නිදහස් සටන් දෙකක් ලංකාවේ ඇති වුණ එතමයි එද සට සේදහාටේ නිදහස් සටනසා එදා සටසේ හතලිස් අටේ නිදහස් සටනය එද ම තිරේ දිස්වනාකාරයට මුලින් එද්දා සටසයදහාට නිදහස් සටන ආශ්‍රයෙන් කැටි ප්‍රශ්න නිර්මාණය කරා ඔයාල ඒවා වැඩි දුරාධ්‍යාපනය සඳහා බලාගන්න හොඳයි ඒ වගේම තමයි එද්දා සටසය හතලස් අටේ නිදහස් සටන මීලඟට ගෙන නො එද්දා සටසියහතලිස්ටේ නිදහස් සටන ඇතිවීමට බල පැහේතු යනාදීවශය කෙටි ප්‍රශ්න සකස් කරලා තියනවා ඒ වගේ තොරෙන්ටන් සාමි විසින් ඇති කරන ලද බදවාර්ග පිළිබඳව විශේෂම බ්‍රතානය සමයේ මෙරට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙටි ප්‍රශ්න සකස් කරා ඒවගේම තමයි ඉහතුගෙන අපි හෙතුමුලින් සාකච්ඡා කළ පෞද්ධ චාතික පුුණ රුදධ්‍යාපාරය ආශ්‍රයෙන් මෙරට මුද්‍රනාල ඇති කරා ඒවගේම බෞද්ධ පාසල් ඇති කළ ඒ පිළිබඳව නස්ර ඒආගමිතමයි වාද විවාද ඇත්තේ වුුණා ඒ ආශ්‍රේනු කෙටි ප්‍රශ්න සකස් කරන තියෙනවා හොඳ මීළඟට හින්දදු ආගමි ෞද්ධාගමික පුනරුද ව්‍යාපාරයට පසුව හින්දු ගමික පුනරුද ව්‍යාපාරයට ඒ ආශ්‍රෙන් ආරමගනාවලරතුමා වගේ හින්දු ආගමික පුනරද ව්‍යපාරයට නායකත්වය දුන්නේ ආරමග නාාවලරතුමා ආරමුගෙනනාවලට තුමා විසින් හින්දු ආගමික පුනුරුදය ව්‍යාප්ත කිරීමට හින්දු අධ්‍යාපනයේ වැඩිදියුණ කිරීමට පේවර ගත්තා ඒ ආශ්‍රයෙන් මම කෙටි ප්‍රශ්න සකස් කරල තියෙනවා.ඒවගේම ඉස්ලාම ආගමික පුනරුද ව්‍යාපාරය හොඳ. මීට අන්තරව එද්දා සටසේ තිස්තුනේ. විශේෂයෙන්ම ආණ්ුක්‍රම ප්‍රතිසංස් කර මුල් ආ්ඩුක්‍රම ප්‍රතිසංස් කරනය තමයි එද සටසය තිස්තුනේ ෝල්බ කමරන් ප්‍රතිසංස් කරනේ ඒ වගේ දෙවෙන්න තමයි ක්‍ර මැකලම් ප්‍රතිසංස් කරනේ මෙහිද ම කෝල් බරෝ කා් රූ මැකලන් ප්‍රතිසංස් කරන ශ්‍ර කෙටි ප්‍රශ්න සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි විතාන සමය තුළ අමධ්‍යප ව්‍යාපාරය ලංකාච්චාතික සංගමය ඒ ආශ්‍රීනොත් කෙටි ප්‍රශ්න තියෙනවා. මිළගට තුන්න ආණු ක්‍රම තම මැනිින් ආණඩු කරන ප්‍රතිසංස් කරණේ ආඩු්‍රම ප්‍රතිසංස්කරනය ආශ්‍රීනු කෙටි ප්‍රශ්න සකස් කරා හොද ආණ්ඩුක්‍රම විකාශය තුළ ප්‍රධාන සධදිස්ානයක්ත්තම ඉදස් නමසය තිස්සකේ දොනමෝර ආ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරනය මෙහිදී ම ඔයාල වෙත ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් ඩොනමෝර ආනුක්‍රමය පතිසංස්රනය ආශ්‍රීයත් කෙටි ප්‍ර්නකස් කරා. ඔයාල ඒ වැඩිදුර අවබෝධය සඳහා බලාගන්න. විශේෂයෙන්ම කමරෙන් ප්‍රතිශංස්න කොමිසන සාමාචිකයන් එවගේම හඳුන්නාදුන්නු යෝජන එවගේම ඩොනමොරාණ්ඩු ක්‍රමේ වාසිය අවවාසිී අනාදී වශයෙන් කෙටි ප්‍රශ්න සකස් කරලා තියෙනවාමලවට සෝල්බරි යා්ඩු ක්‍රමය එදස්ම හතේ සෝල්බරි ආණඩු ක්‍රමය අපිරට ලැබෙනවා ඒ පිළිබඳව කෙටි ප්‍රශ්න මම සකස් කරලා තියෙනවා වගේම තමයි ්‍රතානය සමය තුළ බදදු වර්ග තිබුණ මඩිගේ බද්ද කන්නර බද්ද මහා බද්ධ යනාදීවශයෙන් ඒ ආශ්‍රීනුත් මම කෙටි ප්‍රශ්න සකස් කරා හොඳ මේ තිරේ දිසන්නේ ඩොනමරාන්ක්‍රමේ වාසි අවාසිී යනාදී වශයෙන් මංහිතරන ඔයාලට මේ වීඩියක ගොඩක් බැදගත් වෙනවා කියලා හොඳල් ශ්‍රීලංකාව බ්‍රතානය සමයේතුළ ආර්ථික පසුබිම සහ සමාජයේ පසුබිම වැදගත්වෙනවා. ඉදි ආර්ථික පසුබිමයටතේ කෝපි වගාව තේ වගාව පොල් වගාව සහ රබර් වගාව විශේෂ වෙනවා.මදී මම ඒ ආස්ශ්‍රේනුත් කෙටි ප්‍රශ්න සකස්කර ඔයාලයිවත් බලාගන්න මීතිරයේ දිස්සන්නේ සෝබරිආණඩු ක්‍රමේසා ඒ වගේම ශ්‍රීලංකාවේ ක් ාතික පක්ෂ නිර් මාත්‍ර පිළිබඳව ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂි නිර්මාත්‍ර පිළිබඳව ඒවගගේ ශ්‍රීලාලංකා ප්‍රථම චනාධි පපතිවරයා ඒවගේම ප්‍රථම විතායක චනාධි පපතිවරයා මේ අධි වශීෙන් ම කෙටි ප ලාන සකස් කර මේ ඔක්කොම ශ්‍රී ලංකන ආණ්ඩු ක්‍රම ගැන ආතලි සත ස සමෙන් ද සිතිස්සක ඩොන මෝ ඒ වගේ එදසන් සේ හතරි සති සෝල් බරි එදස් නම සේ හැත්ත දෙක ප්‍රථම ජන රජවයවස්ථාව ඒ වගේ ඒ කාලෙ තම පෙතම ජනාධප්‍රතිවරයා විියම ගොපල්ලව මහතා ඒවගේම එදස් නමසේ හැත්තේ අටේ ආනු කම විද්‍යායක ජනාධප්‍රති දූරයා පිට හඳුන් නලා දෙනවා ඒහිද ප්‍රතිම විදධහක ජනාධපතිවරයා වශී ජයාර් ජයවර්ධන මහතා පත්වෙනවා. හොඳ මීටමත කොලහස රිතිහසේ පාමිශේ මාලාාවේ මහවෙල සංවර්ධන යෝජනා ක්‍රමය පිබඳව කරුණු සාකච්ඡා කරනවා. එහිද මම මහවෙල සංවර්ධන යෝජනා ක්‍රමයේ ඇතිකිරීමට එකෙනෙ. අරමුණු ඒවගේ මහමලි සංවර්ධනය යෝච්චනා ක්‍රමයයට තිීදිකළ ජලාසවර්ග ඒවගේම ජලාසවලට ආධාර සපයපු රට්ටවල් මේ ආදී වශයෙන් කෙටි ප්‍රශ්නෝ සකස් කර ඔයාලා ඒ පිළිබඳවත් බලාගන්න. හොඳ ඒවගේම තමයි මීට අමතරව මම ඔයාල වෙත එකුළ අවසර ඉතිහාසය කැි තිහස්ස පිබඳ සාකච්ාකිරීමේද අපට හමුවනුව ලෝක මහ සංග්‍රාම. එහිදි පළමුුණ ලෝක යද්දේ සහධව වන ෝක යුද්ධේ තමයි තියෙන්නේ ඒහි පිළිබඳවා අපි කරුණ සාකච්ඡා කරනවා ේදදිම මුලින් පළමුුණ ලෝක යුද්‍ය ආශ්‍රෙන් ෙට ්‍රන සකස්කර. හිදදි පළමුුණ ලෝක යුද්ධේ ඇතිවීමට බලපාපු හේතු. ඒවගේම පළමුුණ ලෝක යුද්දෙ සම්බන්ධූ පාර්ශවයන්. ිත්‍ර ලවතුන්යා ඒ ආස්ත්‍රයෙන් සාකච්ඡා කළ ඒවගේම මධ්‍යම බලවතුන් සාකච්ඡා කළ මේ ආදි වශයෙන් කෙටි ප්‍රශ්න සකස් කරලා තියෙනවා ඒවගේම පළමුුණ ලෝක යුද්ධය ප්‍රතිඵාල මිට අමතරම දෙවන ලෝක යුද්ධ තිවීමට බලපාපු හේතු. ඒවගේම දෙවන ලෝක යුද්ධය ප්‍රතිඵල මේ ආදිී වශයනුත් කෙටි ප්‍රශනක සකස් කරළ තියෙනවා මංහිත නෝඔයාලට මේසේ අල්ලක්ම වැදගත්වෙනවා කියලා හොඳයි අවසාන වශයෙන් අපි ොලාවසර තිහසේ පාමිෂේමලාව එක්සත් ජාතින්ගගේ සංවිධානය පිළිබඳව කතා කරනම්. එහිද එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥපතිය සකස් කෙරීමින් කොහෙද සකස් කර ඒවගේ එක්සත් ජාතින්ගේ සංවිධානය පරමාර්ථ මීටමතරව එක්සත් ජාතින්ග සංවිධාන ආයතනික වියූහය ඒවගේම අනුබද්ධ ආයතන මෙයාදී වශයනොත් මම කෙටි ප්‍රශ්න කිහිපයක් සකස් කරා හොඳයි මෙන්න මෙයාකාරයට මට ඔයාලා වෙනුවෙන් එකොලාවසරේ ඇතිහාසේ පාඩාම් විශේමාලාව ආවරණය කරමින් කෙටි ප්‍රශ්න සියයක් ගෙනෙන්න්න පුළුවන්. මං හිතන ඔයාලට මේ වීඩුවයට වැදගත්තුනා කියලා කියලා හිත්තනවා හො දැමගේ තවත් අලුත් වීඩුව එකක් සමඟෙන් අපි ළඟදිම මුණ ගැහැමු. ඔයාලට සුභදවසක් ප්‍රාර්ථනා කරනවා.